දින යමෙකු සෝතාපන්න ඵලයට පත්වන්නේ සිතෙහි පංච නීවරණ යටපත්ව ඇති විටක ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් ඇසීමට ලැබීමෙන් බව අසා ඇත්තිමි. එසේනම් සෝතාපන්න ඵලයට පත්වීමට උත්සාහ දරන්නෙකු නිරන්තරයෙන් දහම් අරමුණු මෙනෙහි කරමින් හිත සමනෙහි පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුයි නේද කියලා මේක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක තේරුම් ගන්න ඕන වැදගත් දෙයක්. දහම් අරමුණු සිහි කරන එක හුඟක් හොඳයි. සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය කරන යම් කිසි ධර්ම දේශනාවක් ඇත්නම් ඒ දේශනාව මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අර්ථ සහිත, ව්‍යංජන සහිත, සර්වාකාරයෙන් පරිපූර්ණ කියන එකට වැටෙන්න ඕන. ඒකේ මොකද අලුවක් නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ මනා සිහියෙන් යුක්තව අවධානයෙන් යුක්තව අහගෙන ඉඳ පුරුදු වෙන්නේ. අර්ථවත් වටහා ගන්න බලාපොරොත්තු වෙන්නේ. දේශනාව හරියාකාරව නිවන් දැකීමට හේතුකාරක වෙන්නේ හේතුඵල සහිතයි දේශනාව හරියට කෙරෙනවා නම්. ඒක සියලු ආකාරයෙන් පූර්ණයි. ඒකට මනාසේ අවධානය යොමු කරගෙන නොවනි විමසමින් ඒ කියන දේ හේතුඵල වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරලා ඉන්නකොට එතන සීල සමාධි ප්‍රඥා කියන සියලු ගුණාංග පූර්ණේ වෙන්න අවශ්‍ය කරන මගේක ඉදිලා තියෙනවා. ඒ නිසා ඒක අමුතුවෙන් කොටසක් ඉස්සෙල්ලා වලාගෙන ගිහිලටම බණහන දෙයක් එහෙම එකක් නැහැ. නමුත් ධර්මය අහනකොටම එතන සියල්ලම සිද්ධ වෙනවා. පැහැදුණු හිතින් ඉත්තෝ ඒ බුද්ධිලා ඒ කටහිටතර වැස්සාම ඔයදී නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා. එය සෝවාන් වෙන්න ඕන නම් කල්තියා භාවනා කරලා යන්න ඕන කියන එකේ ප්‍රශ්නයක් නම් මේක එහෙම එකක් එහෙම අවශ්‍ය නැහැ. කල්තියා හිත හදා ඉන්නවා කියලා එහෙම එකකුත් නැහැ. නමුත් අහගත්ත මූලික ධර්මයේ පටන් ගෙන මේ බුද්ධලයා පාපයන්ගේ වෙන්වීමේ වටිනාකම මේකින් එක එකින් එක දකින්න ඕනේ. ගුණේ දැක්කට පස්සේ තමුන් තේරුම් ගන්න පුළුවන් තෙන්ට ආවට පස්සේ ඔර චිත්ත ප්‍රහාදී එනවනම් බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝුන් කෙරෙහි චිත්ත ප්‍රහාදී ක්‍රමක්‍රමයෙන් වැඩෙනවනම් නිකම වැඩින් නැති මාධ්‍ය මුල්‍ය කල්යන්න විතර සම්පත්තියමයි මුල් වෙන්නේ. මේ මුලින් අහන ධර්මයේ තුලින් පොඩ පොඩ වැටෙනකොට ඒ ටිකෙන් ටික මේ මට්ටමේ හැටියට ප්‍රසාද නැගිලා එනවා. අන්තිමට ලෝකේ මට කොට වඩා වටිනා මේ ධර්ම මනපදයක් අහලා තේරුම් ගන්න කියන අවස්ථාව උසිතට එන වෙලාවක් එනවා. ලෝකේ ආසාවන් පස්සේ රවුම් ගන්නට වැඩිය මට හුඟාක් වටිනවා. එක බණපදයක් අහලා තේරුම් ගන්න හැන්නම් කියලා මෙහෙම අදහසක් එනකම් හිත වැලිනවා. ඉංගෝක එකපාර නිකන් වැඩෙන්නේ නැහැ. එක්ක සසර තිබෙන හේතු තියෙනවා. ඒ කියන්නේ බින්දහම් කරලා සාසනින් නැඹුරු වෙලා ආයුෂ වර්ණී සැපේ බලේ නුවණ ලැබීමට හේතුකාරක වෙන්නා වූ බින්දහම් කරලා ඒකට අවශ්‍ය පසුතලය හැදිලා තියෙන කෙනෙකුට ඒ මාධ්‍ය වැඩිලා එනවා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට විශාල හැඟීමක් ඇති වෙනවා. ආර්ය සංඝ රත්නය කියලා හැඟීම එනකොටත් මේ මහා හැඟීමක් ඇති වෙනවා. අසුරු කරන්න හිතෙනවා. විශාල ගෞරවයක් හිතට එනවා. සසර පුරුදු තිබිච්ච අය. එහෙම නැති කෙනෙක් නම් ඉතින් එකපාර කරන්න අමාරුයි. ඒක තමයි කියන්නේ ඒ අයිතින් ඇතුළු කරලා ධර්මයේ ඇතුළු කරලා ගුණ ධර්ම ඇතුළු කරගෙන චිත්ත ප්‍රහාදී ටිකෙන් ටික වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන්න ඕන. එහෙම ක්‍රමක්‍රමයෙන් ගිහින් තමයි ඔය ටික චිත්ත ප්‍රහාදී ඇති කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්ත ප්‍රහාදී ඇති කරගන්න වික්ෂුවක් ළඟට හෝ යනවන යායුතු ක්‍රමයි. නිකම්ම පැහැදිලි නෙමෙයි වෙන්නේ. නිකම්ම පැහැදිලි එකත් භයානකයි. අපි දේවදත්තර ගැන කියවෙන කතා තියෙන්නේ. අර මෝහයෙන් තාපසේලාට එනකොට ඇවිදින් ඇඟලේව කාලත් යනවලු. ළඟට ඇවිදලා මෙහෙම අතේ තියෙන දියක් දුනොත් ඒකත් කාලන කිසි බයක් නැහැ. ඒ මුවන් දලයන් කරන වැද්දෙක් වෙලා හිටියා දේවදත්ත කාලේ. ඒ විදිහට කල්පනා කළා ඔහොම එකක් දැකලා හොඳ වැඩක් කරන්න ඕනේ මටත් මුව වරා ගන්න මේ මිතර මහන්සි වෙන්න ඕනේ නෑනේ. සිවුරක් දරාගෙන විසපෝපු ඊතලයක් හංගාගෙන හිටියන වැඩේ හරිනේ. ඉතින් ඔහොම ඉඳලා මොකද කරන්නේ උපක්‍රමයේ යෙදුවා. ගහක් මොනදලා තාපසේ එක වගේ විසවලාගෙන අර තාපස සිවුරකු දරාගෙන සිවුර අස්සේ විසපෝපු ඊතලයක් හංගාගෙන ඉන්නවා. අනේ අර මුව එහෙම තාපසේ ගිහලා ළඟට ආවා හිමි සිවුර අයිනටක් ගාල එක අර විසබෝ ඉතල් ඇන්ල ගාම මෙරෙනවා. මේ ඌර මුවා මරාගත්ත ක්‍රමෙ. මේ මෙන්න මේ වගේ තය ලෝකේ ඉන්න නිසා එකපාර ලඟ වෙන්න බයයි.
භික්ෂුව කිව්වත් කරන්න දෙන්නේ නැහැ, භික්ෂුණී කිව්වත් කරන්න දෙන්නේ නැහැ, කවුරු කිව්වත් එහෙම එකක් තියෙනවා. උපාසක උපාසිකා කිව්වත් පරිසමෙන් ලඟ වෙන්න ඕන. අර පිටින් පෙන්නන භික්ෂුත්වයේ භික්ෂුණීත්වයේ උපාසකත්වයේ උපාසිකත්වයේ ওই විදිහට නැති වෙන්න පුළුවන්. ඒ නිසා අන්නේ වගේ වෙලාවට බුදුරණහතේ දේශනා කළා මේක හොයන ක්‍රම දුරපටන් පරික්ෂා කරන්න. මොනවද හොයන්නේ? ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ නැත්නම් විසුවක් විසු නැහැ. රාග, දේශ, මෝහ කොයිතරම් දුරට තියෙන කියන දේ විමර්ශනයෙන් ඉන්න. මොළවැන්ද හොයාගන්න. චරිත ලක්ෂණ පේනවා. කතාව, ක්‍රියාව දකින්නවා. ඔය කතාවෙන් ක්‍රියාවෙන් නැහැ වෙන මොකෙද හොයන්නේ කියලා තහන. ඉතින් හොඳ අවධානයකින් හොඳ නැලවත් කෙනෙක් අවධානයෙන් ඔය කතාවට ක්‍රියාවට හොඳට යොමු වෙලා ඉන්න ඕනේ කාලයක්. ඔක රඟපාන්න බෑ බොහොම විට. බොහෝ සාන්තුවරයේ වශයෙන් සමහර වෙලාවට විනාඩි ගන්නවා සංගපාය. ඊට පස්සේ අර निराයාසයෙන් ඇදිලා යනවා තමන්ගේ චෛත්‍යයට. ඉතින් හුඟක් ඔය විදිහට පුරුදු වෙලා බලා ඉන්න හොඳට හුරු වෙලා බලා ඉන්න ඕන හොයන්න ඕන. ප්‍රාණඝාතය කරනවා හෝ සත්ව හිංසා කරන එහෙම මානසිකත්වයක් කායිකත්වයක් තියෙනවනම් එහෙම එකක් තියෙන්න බෑ තාපසේකුත් නැත්නම් විශ්වකර විසුදින් එහෙම එකක් තියෙන්න බෑ. ඇසුරට යනවා නම් ඉතලා මේ සංඝයා ඇසුරට යනකොට සංඝයාද කියලා හොයාගන්න ක්‍රමයක් ඕයි. ඒ જાතියේ කතා තියෙන්න බෑ. කාට හරි හිංගි කරනවා, ගහනවා, මරනවා, කපනවා, කොටනවා. ওই જાතියේ කතා ඉන්න බෑ. එනවා නම් ටිකක් ඈත් වෙන්න ඕනේ කල්පියා. ඒකෙන් පෙන්නනවා අභ්‍යන්තරේ එහෙම එකක් තියෙනම් එහෙම කතාවක්, එහෙම ක්‍රියාවක් ඉන්න බෑ. දයානුකම්පා සහගත වචනයක් ඉන්න පුළුවන්. කරුණාවයි මෛත්‍රියයි යහපති දයානුකම්පාවෙන් කතා කරන්න පුළුවන්. කරන කටයුතු ප්‍රාණඝාත හිංසාවටයි නැතිවා වෙනවා යහපත්ියා වෙනවා. ටිකක් දුර බලන් බලනවා එහෙමද? ඊට පස්සේ තව හොඳට හොයලා බලනවා හොර බලවංචා හැම තියෙනවා. ඒකත් ටිකක් ඈත් නේද හොල්සියෙන් බලනවා. කරන කටයුතු කොහොමද හොර බලවංචාවට වැටෙනවද කිරින්නේ? මේ සුරා සූදු දුරාචාර වාගේ දේවල් වලට එහෙමත් නෙමු වෙනවද? ඒක ඇති ලක්ෂණ තියෙනවද නැද්ද? ඒවා ටිකක් නැතිවා ටිකක් ඈත් ඉඳන් බලනකොට හොඳ හොයි කරන එහෙම නැතිවා වෙන තව පොඩ්ඩක් ළඟ එනවා. එකවර ළඟ ඉන්නේ අයනකයි. ඊට පස්සේ බලනවා. කියන ඒවා ඇත්තද බොරුද කියනවාද? අනුන් රවට්ටන ගති ලක්ෂණද තියෙන්නේ. හොඳ හොයසියෙන් කරන්න හොයසිය නැති කෙනාට ඕක කරන්න බැහැ. කේලම් කියනවාද අනික් අය බිඳෝලා? එතන කියන වචන මෙතන කියලා, මෙතන කියන ඒවා එතන කියලා. ওই විදිහට එකිනෙකා බිඳෝලා කලාව එහෙම જાති ගති ලක්ෂණ දිනන මොන මොන හරි වාසිය වලට බයිනවාද සැලපරස වෙනවාද? කතාවට ගියාම වැල් වටාලා වැඩක් නැති වල් බල ඕවා ගැන කතා කරලා ප්‍රලාප දොර දොර ඉන්නවාද? ඒ જાති ගති ලක්ෂණ තියෙන්නේ. ඔන්නෝ හොයලා බලන්න ඕන. ඒ ගති ලක්ෂණේ බලනකොට ලෝභ ගති එහෙම කොහොමද? තරහයනිය තත්ත්වේ කොහොමද? ඔන්නෝ හොයහි කරන්න ඕන. මිත්‍යා දෘෂ්ටි වචන මිත්‍යා දෘෂ්ටි ක්‍රියා ගැනීම කතා කරනවාද? ඒව හොඳව කරනවාද? ඒව අනුමත කරනවාද? බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ අප්‍රසාද වෙන විදිහට කටයුතු කරන්නේ. මේ වගේ හුඟා කෑදින් ඔය 10 හොයලා බලන්න ඕන. ඔය 10 බලනකොට පේනවා ගැළපෙනවද නැද්ද කියන එක. මෙන්න මෙහෙම වෙනකොට තමයි දකින්න ඕනේ. එහෙම කෙනෙක් නම් ඇසුරු කරන්න යන එක වටිනවා. කවුරු මොනවා කිව්වත් හරියන්නේ නැහැ ඒක. මම මහල්ලා මෙච්චර කල් කිව්වත් හරියන්නේ නැහැ. උපසම්පදායලා මෙච්චර කල් කිව්වත් හරියන්නේ නැහැ. මම හුඟා බල දන්නවා කියලා හරියන්නේ නැහැ. ඔන්න ඒ ක්‍රමේ දෙන එක ගාතාවක් දැනගත්තත් ඇති හිම කියලා. ඒක එක ගාතාවක් හරියට අර්ථවත් දැනගත්තා නම් ධර්මානුකූලව ධර්මා ධර්මයෙන් ප්‍රතිපදින් පරිවදිනවා නම් එයත් ධර්මදරයි. එයත් අසුර කරන්න කියලා විශේෂණා කරනවා. එදිනෙත් අර මාර්ගඵල ලබා ගන්න ඒ පොඩ්ඩක් ඇති. හේතු වාසනා අතරක් තියෙනවා. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි දකින්න ඕන කෙනෙක් එක්ක කතා බහ කරනකොට මෙන්න මේ විදිහට ලඟ වෙලා චිත්ත ප්‍රහාදී ඇති වෙන දෙයක්ම ඊට පස්සේ කියවෙන්නේ. ඒ ආර්ය උත්මය නම් ආර්ය මාර්ගයට සම්බන්ධ අය නම් එතනින් හැම වෙලෙම පේන්න පටන් ගන්න චිත්ත ප්‍රහාදීට හේතු වෙන සිටිවිලි ක්‍රියාවදන් ක්‍රියාවදන් දෙක තමයි දකින්නේ. කතා කරන කතාවක් ඇහෙනනම් චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ධර්ම ප්‍රසාදයක් ඇති කරනවා. තුන්රුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරනවා. ඒ උන්වහන්සේලාගේ ක්‍රියාකාරීත්වයක් දැක්කහම මේ ක්‍රියාව තුන චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. බුදුන් දහම් සඟුන් කිය ත්‍රිවිධ රත්නයේ කිරි ප්‍රසාදයක් ඇති කියන ලක්ෂණ එනවා. යම් කෙනෙකුට යම් මොහොතේ ප්‍රසාද මාත්‍රයක් තියෙනවා නම්
ඒ මාත්‍රියේ ක්‍රියාත්මක වෙන ඉලාවදී කාමච්ඡන්දත් නැහැ, ව්‍යාපාදත් නැහැ, තීන විද්ධ උද්ධච්ච විචිකිච්ඡා පහක් කොහොමත් නැහැ එතන. අවුතියෙන් ගිරගන්න සරල දෙයක් නැහැ. ගුණයයි අගුණයයි දෙක එකට තියන්න බෑ. ඇලීමයි ගැටීමයි මුලාවයි කියන වේදිකේදී ඇලීම සහ මුලාව, ගැටීම සහ මුලාව එනවා. ලෝභ මෝහ දේශ මෝහ ওই දෙක යම් තැනක හටගත්තා නම් ওই නීවරණ ඒකාන්තයෙන් එතන තියෙනවා. ඒ ගුණයක් යම් තැනක පැහැදුම් තහගත චිත්ත ප්‍රහාදීක ගුණයක් යම් මොහොතක හිතකාව නම් ඒ ගුණය තියෙන මොහොතේදී ওই ප්‍රහා ওই කියන නීවරණ එතන නැහැ. ඒ විලාදී එක අහකට ගියා. එයා මෙන්න මේ චිත්ත ප්‍රහාදී ඇති වෙච්ච වෙලාවකදී එබඳු කෙනෙක් ওই විදිහට කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අතලට හොඳයි කියලා තේරුම් බරන් ටිකෙන් ටික මනා සිහි නෝණින් යුතුව බලහන්ඩෝ. ඊ අහන ධර්මයේ තුලින් රාගයේ දේශයේ මොහයේ රුගුල් දෙන උදව් දෙන જાති එකක් නම් කියන්නේ. ඉමේ සිරෝ මගහැරලා යන්න ඕන. ඒක නම් බල නෙවී. රාගක්ෂේර දේශක්ෂේර මොහක්ෂේර හේතුකාරක ඇනි විදිහට හේතුඵල අනුව පෙන්නලා දෙන දහමක් නම් කිසියම් සැකයක් නැතුව ඒ මාර්ග අනුගමනය කරලා ඵලයක් ලබා ගන්න පුළුවන්. ඒකට ගැළපෙනවා. ඉන් තමන් ඥානවන්ත විය යුතුමයි. නැත්නම් තමන්ට වීරින්න බෑ. ඥානවන්තව කරුණු තේරුම් බලගෙන එළිය කරගත්තාම තමයි මේ ශාසන මාර්ගයේ වැඩින්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ ශාසනයේ 100ට 100ක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසයි කියලා. එහෙම කියන්න හේතුව ඒකයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ සා මුළු ශාසනයම නැගෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර කියන්නේ ආර්ය උත්තමයන්. ඒ උත්තමයන්ගේ ස්වභාවය එහෙමයි. මේ එනිසා එතනින් ඇසුරු කරනකොට තමයි ඔය මාර්ගයේ ක්‍රමක්‍රමයෙන් අවතීන වෙලා මාර්ගඵල ලබා ගැනීමට හේතු වෙන සියලු ගුණාංග පූර්ණ වෙන්නේ. එදින සෝතාපන්න ඵලයට පත්වීමට උත්සාහ කරන කෙනෙකුට නිරන්තරයෙන්ම දහම් අරමුණු මෙනෙහි කරන, දහම් අරමුණු කහගත දහම් මෙනෙහි කරන ඉතාම හොඳයි. ඒ වාගේම එවන් බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සමුන් කෙරෙහි ප්‍රසාදී ඇති කරගන්න ඉතාම පළමුවම කියතියි. මේ බුදුන් දහම් සමුන් කෙරෙහි හොයා ගන්නකොට බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් මාත් බුදුන්, මමත් බුදුන්, මමත් බුදුන් කියලා 6 දිනක් හිටියා කියලා වෙන්න. ෂට් ශාස්ත්‍රවල කියලා. ඉතින් කවුද බුදුන් හොයා ගන්නේ කොහොමද එතනියද කියලා. හය දිනා හකල හත් වෙනි එක නම් හොයා ගන්නලත් ඕන. එයා ඔය ක්‍රමියම තමයි ක්‍රමිය. කතාවට ගියට පස්සේ වෙනවා. පාලගත සත්ව හිංස කියන බලමනක්. එක කෙරවල ඉඳ අනික් කෙරවල යන කළු අකරින් බෙදි ගහන්නේ බෙදි ගහන්නේ ඌට පවු නැහැ. එකිනෙකේ වණ. ආය නැති ඉතින්ම ඉවරයි. ඥානවන්තය තෝර ගන්නවා මේක ප්‍රාණඝාතීන උදව් දෙන්න. මු යථාර්ථයක් දකින්න නැති අසත්පුරුෂ ගතියල පිය කරන ඒ જાතිය කතාවක් නෙවෙයි කියනට ආය අහලටවත් යන්න වටින්නේ. ඉතින් මේවත් කළ හැකියි. ඉතින් ඔයගේ යම් යම් දෘෂ්ටි කතා කියනවා. කොච්චර දන් දුන්නා කොච්චර මොනවා කරා පින් කියලා දෙයක් නැහැ. තව කෙනෙක් කියේ. ඔය මොනවා කරන්න දෙයක් නැහැ. උත්සාහ කරන්න, වීර්ය කරන්න දෙන්නේ නැහැ. උපන්නම මැරෙනවා. කාටවත් එක එක විදියයි. අන්ත බලාලට පස්සේ කවුරුත් එක දෙන්න තමයි පින් කරලා බෙගයි, පව් කරලා බෙගයි, අප්පම බලාලට පස්සේ ඔකලම එක වගේ තමයි. ඉතින් ඔහොම කතා කියනවා. ඒ කතා අහලා කවදාවත් ඒ බුද්ධලයාට රාගක්ෂේත්‍ර, දේශක්ෂේත්‍ර, මෝහක්ෂේත්‍ර මාධ්‍යයක් පෑදෙන්නේ නැහැ. හිත වික්ෂිප්ත භාවයට ලෝකේ ඇලුම් කරන්න මුලාසහගත මානසිකත්වයක් ඇති කරන්න හේතු වෙනවා මිස කිසිම ඥානයක් පහළ කරගෙන කියන කතා නෙවෙයි. එක එක දෘෂ්ටිගත ඒක තමන්ට තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ අහක් කළා තමයි බුදුරජාණන් වහන්සේ විනා මාව හොයාගන්න මා පසුපස හින්න ওই විදිහට බලන්න. තථාගතයන් වහන්සේ කියන එක ප්‍රාණඝාත කරනවද, සත්ත්ව හිංසා කරනවද, අනුබල දෙනවද, කරනවද, කොහොමද යාගේ ස්වභාවය? ඔය පරික්ෂණේ බය නැතුව කරන්න. එතකොට කවදාවත් එකින් අවිලක් වෙන්නේ නැහැ. මොකක් නිසාද? තථාගතයන් වහන්සේ කවදාවත් ප්‍රාණඝාත, සත්ව හිංසා, අංශු මාත්‍රයක් වහ කරන කෙනෙක් නෙමෙයි. දයනුකම්පාවෙන් ලෝකයට යහපත කරන කෙනෙක් නිසා. ඔය පරික්ෂණේ කරන ගිය කෙනාට උන්දේ ගුණයක්ම දකින්න හම්බ වෙනවා. බුදු පියාණන් වහන්සේ කියන ප්‍රාණඝාත කරන තියා ඒ වගේ දෙයක් හිතන කෙනෙකුත් නෙමෙයි. ලෝක සතුන් කෙරෙහි මහා දයාවෙන්, කරුණාවෙන්, අනුකම්පාවෙන් කටයුතු වෙන උත්තමයෙක් නේ කියලා තීරණේ එන්නේ. පරික්ෂණය කරන්න ගියා. ඒ නිසා ඒ වැදගත් පරික්ෂණයක් කියලා පෙන්නනවා. උන්වහන්සේ හොරවර වංචා කරන කෙනෙක්ද හොයලා බලන්න. බල්නොට වෙන උන්වහන්සේ කවදා හොරවර වංචාතය දෙන දෙයක් ගන්නවා, දුන් දෙයක් බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ ජාතිය කෙනෙක් මිසක්. ඒ මිසක් අහක තියෙන දෙයක්වත් එහෙම අරගෙන ඒ විදිහේ ජීවිතය ගත කෙන කෙනෙක් නෙමෙයි. කොච්චර සුද්ධ ජීවිතයක්ද. අන්න එහෙම දැකලා පැහැදීමක්ම ඇති කරනවා හොයන්න ගියා. උන්වහන්සේ අබ්‍රාහ්මචාරියාද, බ්‍රහ්මචාරියාද, රාති ලක්ෂණ කොහොමද හොයලා බලන්න.
තේරගාලින උන්වහන්සේලක අන්සු මාත්‍ර රාග හැඟීමක්වත් ඇති කෙනෙක් බව පේන්නේ. එහෙම ගති ලක්ෂණ නැහැ. උන්වහන්සේගේ බැල්මක මාත්‍රයකවත් නැහැ එහෙම ගතියක්. අන්න එහෙම දකින්න හම්බ වෙනා මුල ඉඳලා. පෑදීමක්ම ඇති වෙනවා. ඔය පරිසෙන් ගියාම ලැබෙන ඒවා. උන්වහන්සේගේ වචනේ පොඩ්ඩක් සවන් දීලා බලන්න. කවදාවත් කවට්ටන බොරු කරන වචනයක් කියගෙන නැති බව පේනි. බිදෝන වචනයක් නැහැ. සැලබාන පත් කරන ප්‍රලාපින පත් වෙන වචන නැහැ. හරවත් වචනයක්ම බොහෝ වැදගත් වචනයක්ම පිට වෙනවා මිස ඒකින් වචනයක් නැහැ කියලා දකි. මෙන්න මේ විදිහට හොයා ගන්න කියලා පෙන්නනවා. අපි මේ විදිහට හොයලා පුරුදු වෙන්න ඕන සාකච්ඡා කරන්න ඇතුළු කරන්න ඉස්සෙල්ලා. ඉතින් නිකම් එකපාර කවදාවත් මේ උත්තරමිය මම මෙහෙමයි කියලා කියන්නේ ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ ආරෙන්නේ. ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ එහෙම කියන්නේ ඒකාන්තයෙන් කිය යුතු සියල්ලෙන් පූර්ණ නිසා. සියල්ලෙන්ම පූර්ණයි. ඒක එහෙම බව ඔප්පු කරලා පෙන්නන්න විශේෂ හේතු තියෙනවා. අනික් අයට අසමාන නුවණ හයක් ඇති උත්තමයන් වහන්සේ නිසා උන්වහන්සේට යම් කිසි කෙනෙකුට යමක් වෙන්නුවොත් මම ඒකාන්තයෙන් තථාගත සම්මා සම්බුද්ධයි බුදුරන් වහන්සේ විතරක් නම් එහෙම කියනවා. ඔබ වහන්සේ එහෙම කියන්නේ මොන හේතුවක්ද ඇහුවොත් මෙන්න මේ හේතුව උන්වහන්සේ ඕන ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්. ඒ අසුරු කරන්න ගියාම ඇත්තට අසේම සම්මා සම්බුද්ධද කියලා පරික්ෂණය කරන්න ගියොත් කවදා හරි ඒකාන්තයෙන් ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා අපිට දැනගන්න හේතු ලැබෙනවා කියලා ওই දහම තුලින් ප්‍රසාදයක් මත වෙච්ච දාට බුදුන් කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයක් මත වෙන සැනටපත් වෙනවා. පරිසෙන් යන යන කියලා හොඳක් නිසා ලරකක් වෙන්නේ නැහැ. එනේ බුදුරණවහන්සේ දේශනා කළා පරීක්ෂා කරන්න පෙරතරමට හොඳයි කියේ. ඉතින් අන්නේ ඒ වගේ දෙයක්. මේ නිසා තේරුම් අර ගන්න ඕනේ කියන්නන් වාලේ මාව විශ්වාස කරපන් මාව විශ්වාස කරපන් කියන වචනය කිව්වොත් හොඳටම පරිස්සම් වෙන්න ඕනේ. මම සිල්වත් කියන එකෙන් හොඳට පරිස්සම් වෙන්න ඕනේ. මම මෙහෙ ඵලයක් ලැබලා ඉන්නේ කියලා කියන එක ඈතින් පරිස්සම් වෙලා ඉන්න ඕනේ. කොහොම භයානකයි. මොකද එහෙම ඒවා කියෙවෙන්නේ නැහැ. ඒවා බොහොම භයානක දේවල්. ගුණ පැනලා ඉන්නේ නැහැ. එළියට වහින්නේ නැහැ මේනික. හරි අමාරු. එක්තරා අවස්ථාවක මුවන් මරන මිනිස්සේ දැක හොඳ නාඹම් මුවෙක් ඉන්නවා. ඒක පවන වේගයෙන් දුවන මුවෙක්. අල්ලන්න බෑ මොනවා කළවත්. උර විදින්න බෑ. ඌ එහෙම ලං වෙන එකෙක් නෙවෙයි. බොහෝම හොඳ කල්පනාවකින් හොයිසියකින් තමයි ඌ ගමනක් යන්නේ. කෑමක් හොයාගන්න යන්නේ. මේ මුවා දැකලා කොහොම හරි හිතුණා. ඒක මුවවැද්දට මේක කොහොම හරි මලා ගන්න ඕනේ. ඒක හොඳ වස්කුට්ටියක් තියෙන හොඳ ලොකු එකෙක්. ඔහොම හිතලා මොකද කරන්නේ ගන්නවා විවිධාකාර උපක්‍රම බෑ හරියන්නේ. මුව මේ හැමදාම ඉවල් වල වට පිට වල කොහෙද යන්නේ කියලා දවස් හොයාගෙන බලාගෙන ඉියා පේන ඈතක ඉඳලා. මොරගහක් තියෙනවා. මේක යන්නේ මොරගහ ළඟ. මොකද කරන්නේ බලපුවාම වට පිට වල වැඩිච්ච මොරගෙඩි කනවා. ඔය පෙන්ගහ නිසා හරි කැමති. ඔය මොර කණ්ඩේ එනවා. උඹ අල්ලන්න හොඳම ක්‍රමයක් තියෙනවානේ. උඹ එන තර මන් දන්නවන්නේ. කියලා ඊළඟ දවසේ මොකද කරන්නේ? මස්තරද කල් තියා ගිහිල්ලා. අර ගහේ මුදුරන නැගලා හිටා. අර විස පොවු ඊතලත් අරගෙන ළඟට ආපුහම විද ගන්න හරියට පුළුවන්. හොඳ දැනගෙන ඉඳගෙන ඉන්නවා. වලින්කෝ අද දෙන්න වැඩි කියලා. අර වෙනදාට වාගේ හොඳ හොවිසියකින් එන්නේ. විද්‍යාත්මක ඉවල්ලා උඩට ඉවල්ලා මොනවද තියනවද කරදරයක් තියනවද කියලා බල බලා එනකොට හදිසියලා ඉන්න මොහ වැදතර බලා ඉන්න බෑ මේක මොකද එන්නේ නැහැ ඉක්මනට ළඟට මොකද කරන්නේ මු ඉක්මනට ගෙන්නන්න හිමිසිර මොර කිරිත කඩලා ඈතට විතිකලා වුණ ඉඳියා බැලුවා මොකද්ද වෙන්න අමුතු જાති හොඳ මොර කිරිතක් හැබැයි වෙනද මොර ගහනා නෙමෙයි වෙනද තියෙන මොර ගහලකට මං ගිහින් මොර කනවා මිසක් ඒ මොර ගහනා මොර විසිකලේ නේ මේ මොරගහ මොර විසි කරනවා මහා භයානකයි කියලා පාවනේ වේගේ පැල්ල යන්න ගියා. දැන් මේ කතාව හරි වැදගත් කතාවක්. මේ ආදාස කතා. එහෙනම් මොරගහ මොර විසි කරන්නේ නැහැ වාගේ ඵලයේ තියෙන කෙනා ඵලයේ කියන්නේ යන්නේ නැහැ. තමගේ தත්ත්වය හොඳ ගුණ අනුකූල කියන්නේ යන්නේ නැහැ. ඒ කියන එක කෙනා ළඟ විසි කරන මොරගහ වාගේ ඒකේ වැද්දෙක් ඉන්නවා වාගේ අභ්‍යන්තරික ගුණක් තියෙනවා. ඒක ලාභයක්, ඒක කීර්තියක්, ප්‍රශංසාවක් මොනවා හරි බලාපොරොත්තුවක් තියන් තමයි මම නම් මෙහෙමයි එන්නක මල් ළඟට මං කියන එක අහන්න මේ જાතිය දෙන්නේ මොර විසි කරනවා වගේ වැඩ. ඒක ඔයගම පරිසරයෙන් තමයි කතා දින හරි වැදගත් කතා. වැඩිපුර තමා වර්ණා කරනවා නම් බොහෝම පරිසරයෙන් ඩෝල කෙනෙක්. ඇත්ත දන්න කෙනා යථාර්ථයක ඉන්න කෙනා අනික් අය තමන් වර්ණා කර කර පෙන්වන්නේ යන්නේ නැහැ. ඊය හොඳ පරිසරයෙන් ඉන්න ඕනේ එහෙම.
එය පරිසවිල යථාර්ථයෙන් හොඳින් තේරුම් අරගෙන මේ සත්පුරුද සංසේවණේට ආවට පස්සේ සෝවාන් ළඟයක් වෙන්නේ ඒකයි. සද්ධර්ම අසල වනේට වැස්සහම ඒකත් සෝවාන් ළඟයක්. සෝවාන් ඵලයට පත් වෙන තව කාරණයක්. ඊට පස්සේ නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරනවා කියලා කියන එක වතය තියෙන යෝනිසෝමනසිකාරී කියලා කියන්නේ. ඒක ඊට වඩා නුවණින් මෙනෙහි කරන්නේ සාමාන්‍ය අදහසක්. ඒත් බල හගුහා මේ බලවල ක්‍රමයක් තියෙනවා. යමද්ද උපදින්නේ යමක් උපදීමේ යමක් හට ගන්නවා මෙන්න මේක දකින්න ක්‍රමේ මොකද අපි මේ බලහන්නේ ඔක්කොම කරන්නේ බුදු වඳින්න යන්නේ ඔක්කොම කරන්නේ මොකද අපිට කැමති නැති අසහනයක් උපදිනවා දුක කැතේන දෙයක් උපදිනවා අන්න ඒක උපදින්නේ මොකක් මූල් කරගෙන ඒ දුක හට ගන්නේ කුමක් නිසාද කුමන හේතුවක ඵලයක්ද අන්නේක හොයාගන්න ක්‍රම රටාව තමයි මේ යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. යෝනි කියන වචනේ පෙන්නන්නේ උප්පාති ස්ථානේ ඌලික වෙන තැන උපදින තැන. සෝ කියලා කියන්නේ තමන්. ඔන්න ඕක බලන මං කොහේවත් උපදිනවද? දුක ගෙන දෙන දෙන කියලා මං උපදින්නේ කොහොමද? ඉපදුනොත් නේද දුක එන්නේ? කුමක් ඉපදුනොත් කුමක් එනවද? ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුඛායාස සම්භවන්ති. මෙන්න ජාතිය උපන්නොත් තමන් ඒ ජාතියට පත් වෙන යෝනිසෝ වුණොත් සිද්ධ වෙන්නේ මොකද්ද ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සුඛායාසයන් පත් වෙන එක 15 වෙනි කියෝ. ඔන්නෝක දකින්න එක තමයි යෝනිසෝ මනසිකාරී කියන්නේ. නුවණින් මෙනෙහි කරනවා කියලා ඔය බණ තේරෙන්නේ නැහැ. පරිත්‍යාගපාදී දැක දාල ධර්මයේ දකින්න සෝතාපන්න වෙනවා. ධම්මස 15 වෙනවා. එහෙනම් ওই විදිහට දකින්න ඕනේ. තවත් දකින්න ඕනේ ඔන්නේ උපදින ස්ථාන. මේ ಜಾති උපදින්නේ කොහොමද? මොකක් මුල් කරගෙන? භව මුල් කරගෙන. භව උපදින්නේ කොහොමද? භව මොකක් නිසාද? උපාදාන මුල් කරගෙන. යන ක්‍රමයක් තියෙනවා. පටිච්චසමුපාදයේ මුලට වෙනකන් ඉනවා. ඇවිදilla. අවිද්‍යාව මුල් කරගෙන සංඛාර උපදින්නේ කියලා දැක්කහනි. අවිද්‍යාවත්‍ය සංඛාරක්. සංඛාරවත්‍ය වේදනා චක්‍රේ දකින්න. මෙන්න මේක දැක්කම පස්සේ ධර්මයන්ස පහළ වුණා. දකින්න ක්‍රමී. මෙන්න මේ ක්‍රමයට ඉස්සලා දකින්න යෝනිසෝ මනසිකාරය. ඉතින් ඕක දකින්න කොට තමන්ගේ ඇසුරු කරන මොහොතේ ඉන්නේ ධර්මාන්තර ප්‍රතිපත්තියම තමයි. දැරිය යුත්තේ මොකද්ද? ඒ සඳහා කටයුතු සියලු කටයුතු ඕකේ තියෙනවා. ධර්මයේ තේරුම බලන් ධර්මයේ දැරිය යුතුයි. ඊට අනුකූලව තමයි හැසිරිය යුතුයි. ඔඩිය කරගෙන ධර්මාන්තර ප්‍රතිපත්තිය ඒකම තියෙනවා. ඉතින් ඔඩිය කරගෙන සෝවාන් ඵලයටපත් වෙනවා මිස වෙන එකකින් කළ බෑ. ඔඩිය තේරුම් අරගන්න ඕනේ. ඒකම්ම තනියෙන් දහම් මෙනෙහි කිරීම කිව්වට හරි අමාරුයි. දහම් මෙනෙහි කරන පළප්‍රත්‍ය රහිත වුණාට පස්සේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පළප්‍රත්‍ය රහිතයි කියන අනුගේ ආධාරයක් අවශ්‍ය නැතුව ධර්මාභෝධිය ලැබෙනවා. මූලික ධර්මයේ තේරුණා. අන්න ඒක තේරෙනකන් තමයි බලහලා මූලික වශයෙන් තව ආධාරයක් ඕනේ. පළප්‍රත්‍ය රහිත වෙන්නේ පළප්‍රත්‍ය සහිත වෙන්නේ එතකන්. ওই ධර්මාභෝධිය ලැබුණාට පස්සේ අනුගේ ආධාරයක් නැතුවට Tamanට මාර්ගය පාදා ගන්න පුළුවන්. නිගේ දකන් ඒ විදිහට ප්‍රගුණ කර ගන්න ඕනේ බොහොම පරිසාවෙන් දැම පිළිස ඇසුරු කරනකොට. ඉතින් අනිත්‍ය වෙන්නේ දුක්ඛ වෙන්නේ අනත් වෙන්නේ කොහොමද කියලා මේ ධර්මානුකූලව සාකච්ඡා කරනකොට අහනකොට කතාවේ ඔය ටික වැටෙහෙන්න පටන් ගන්නවා. ඉතින් ඔහොම ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්න ඕනේ. මේ මුල පටන් ගන්නේ බල අහනකොට ක්‍රමක්‍රමයෙන් වැටහිම එනවා. ලෝකය කියන්නේ මොකද්ද? ඒ ලෝකේ හට එතකොට ඒකේ තේරෙනවා ලෝකේ ස්වභාවය. ඒවද වන්නා ස්වභාවයක් එනකොට ඒ සැප ස්වභාවයක් තියෙනවා කියලා ගත්තා නම් මුලාව බව සම්මන්ත වැටහිනවා. ලෝකේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණීය ගෝචර පින්ඩියක් මිසක් වෙන අපි හිතාගෙන යති නිත්‍ය සුඛ අත් එකක් නෙමෙයි කියලා දකිනවා. ලෝකේ වරන්දි ගියහම ධර්මානුකූලව. ඒතර එහෙම එකක් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම එකක් නම් ලෝකේ කියලා පහළ වෙන්නේ. ඒක පහළනොත් කවදා හරි දුකට වැටෙනවා මිසක් සැනසුමක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒක පහළුණා මොකද පහළන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්පින්දණයක් පහළ වුණා මිසක් සැනසුමක් නම් පහලේලා නැහැ කියලා ධර්මානුකූලව දකින්න පටන් ගන්නවා. එහෙම වන්නා වූ ලෝකයෙන් සම්බන්ධයෙන් මිදිලා ගියා නම් ඒ සම්බන්ධය ඉක්ම ගියා නම් ඒ ලෝකයත් එක්ක බැඳිලා හැදෙන බොඩි නැගින දුක ගොඩ නැගින්න හේතු නැහැ නේ කියලා දකින්නවා. ඒදිය කරගන්නේ කොහොමද කියලා බලපුවහම පේනවා මේ ලෝකේ සාරය කියන මුලාව නිසා මේකේ ඇලි ඇලි ඒ පස්සේ යනවා. මේක යථාර්ථය දකින්න ඕනේ යථාර්ථය ගැන උත්තරමියෝ පෙන්නා දින අසාරයි කියලා. අන්නේක කාරණා හේතු සාධක වෙන්නලා තියෙන අසාර බවට මම අන්නේක වෙනෙහි කරගෙන ගිහිල්ලා දැන් ඒ උත්තරමිය දැක ඒ උත්තරමිය පිළිහිටමු ඒ ප්‍රඥාවෙන් දැක යම් දහමක් ඇද්ද
මාත් ඒ අතරින් ඒ දහම දකින්නයි කියලා ඊට අනුකූලව කටයුතු කරගෙන යනකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මගේ පෑදෙනවා. ඔඩිය කරගන්න ඕන. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.